මේ කොළමේ 1418යි 1418යි එක්දා මේ විවාද යනවා මා යත මේක තමයි මෙතන විශේෂත්වය. මැද පෙරදිග රටවල මිලේච්ඡ නීති ක්‍රියාත්මක වන රටවල මිලේච්ඡ නීති වැරදි විදියට කියලා කිව්වේ නැහැ. මිලේච්ඡ නීති එතිකාවේ මෙතුමා අපේ මිත්‍ර රටක් පොඩි ළමයෝ බෙල්ල කපලා මරනවා එනවා. එතකොට බල්ල බෙල්ල කපලා නීතිය ශරියාන බෙල්ල කපන කුණු හරුප කියන වල්ල කපන මොකද්ද මේ කියන්නේ? සමුන්නාසේලාගේ බල්ලන් කපන වල්ල නීතිය නෑ නෑ කතා කරන්නේ ඉඳගෙන ගන්න බෙල්ල කැපුවේ වෙන දෙයක් නෙමෙයි. ඒක තමයි සමුන්නාසේ කපන්න තියෙන හොඟක් එන්නකෝ ඒපත් ඇත්තද යන්න මේ තත්ත්වෙ ඉන්නේ නෑ. මැද පෙරදිග දුෂ්ට කාමුක ධනපතියන් මේ කාටද කියන්නේ? ඇත්ත මැද පෙරදිගට කියනවා. අනික මම කියනවා ඒච් මාසු රොහන්ඩබල් ගරු සභාවතුමනි ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා ශරියා නීතිය මිලේච්ඡ නීතිය කියා මුස්ලිම් වරුන් වශයෙන් අප පිළිගන්නේ ඒක දේව නීතියක් කියලයි. අර මහත්තයෙක් ඇහුවානේ එයාට කියන්න ඕනේ ඒක දේවිය වන්නසෆ් අල්ලා ඒ නීතිය තමයි මුස්ලිම් වරු පිළිගන්නේ. ඒක නිසා මුස්ලිම් වරු සුන්නත් කරන්න කියා තමුන්නාන්සේට කරලා බලන්න හොඳයි. තමුන්නාන්සේගේ සෞඛ්‍ය තත්ත්වයට හොඳයි. එම නිසා එතුමාගේ ඒ ප්‍රකාශය මගේ බලවත් අප්‍රසාදය හා විරෝධය පළ කරනවා. පාර්ලිමේන්තු මෙන්න 28/11/212 1417 පිටුවේ කියනවා. එතකොට රංජන් රාමනායක මහත්මයා කියන අනිපැතල ගරු සභාපතිතුමනි මම නිර්භයව කියනවා. මුස්ලිම් වරු අහගන්න මම නිර්භයව කියනවා ශරියා නීතිය කියන්නේ ම්ලේච්ඡ නීතියක් කියලා. බෙලි කපනවා අතපය කපනවා ඒකයි නීතිය. අපි හුඟක් මම තාම කියනවා කුරානයේ නීතිය මා ඉවර කියලාද? කුරානුලේ නීතිය සත්‍යත්ත තිරතුවද කිවර යාරි? පොඩි ළමයිගේ බෙල්ල කපන්න බෑ. පොඩි ළමයිගේ බෙල්ල කපන්න රිසාන අපිගේ බෙල්ල කැපුවා ඒක වැරදි. අව යවපු මිනිහව අල්ලගන්න ඒක වෙන වැඩක්. බේර ගන්න යවපු මිනිහ තමයි ඇල්ලුවද? අපේ ජනාධිපතිතුමා පවා බැරි වුණා. නමුත් ශරියා නීතිය ඊට උඩින් තියෙන බව ජනාධිපති අන්තිමට කිව්වා. ජනා මේ රජුගේ අන්තිමට කිව්වා.